Might go pocket perfume. Youth ekata go ekak. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ 2019 වසරේ තමන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිවයි. ඒ 2019 පැවති ජනාධිපතිවරණයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටි තමන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ස්ථානමාරු කර අනතුරුව වැඩ තහනම් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලමින් එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පති සිඩී වික්‍රමරත්න මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදාමේ ජෙනරාල් කමල් ගුණරත්න මහතා නම් කර තිබෙනවා. පෙත්සම ඊයේ එස් තුරේ රාජා, එච්.එම්.ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මින් ඉදිරියට මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. එහිදී විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ වග උත්තරකරුවන්ට එම පෙත්සම සඳහා පෞද්ගලික නීතිඥවරුන් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි. ඒ අනුව පෙත්සම සලකා බැලීම පෙබරවාරි 3 වෙනිදා තෙක් කල් තැබුවා. මේ අතර හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව එප්පාවල පොස්පෙට් සමාගමේ සේවය කළ එස්.ඒ. අබේසිරි දසනායක නැමැති පුද්ගලයෙක් අත්තනගල්ල දිසා අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඒ පසුගිය වසරේ ජූලි 17 වෙනිදා එප්පාවල පොස්පෙට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට පහර දී අපහාස කර සේවයේ නිරපා දැමූ බවට චෝදනා කරමින් හා ඊට වන්දි ඉල්ලමින් ඔහු සිය නඩුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා කර ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සිය හිතවතුකු ලවා තමන්ට තර්ජනය කිරීම, අපහාසාත්මක ප්‍රකාශයන් සිදු කිරීම, තමන් සේවයෙන් නිරපාහරණ ලෙස නියෝග කිරීම, එම සිද්ධිය ශ්‍රව්‍ය දෘශ්‍ය මුද්‍රිත හා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සහ අනීතික ලෙස වැඩ තහනමට ලක් කිරීමයි. නඩුව පවරමින් පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට සිදු කළ අපහාසය සහ සිය ප්‍රතිරූපයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් අය කර දෙන ලෙසයි. එම නඩුව ඊයේ අත්තනගල්ල දිසා අධිකරණයේදී කැඳ වූ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද සිය නීතිඥයන් මගින් අධිකරණයේ පෙනී සිටියා. කරුණු සලකා බැලූ අත්තනගල්ල දිසා විනිසුරුවරයා නියෝග කළේ වග උත්තරකාර පාර්ශ්වයට ලබන ජනවාරි 15 වෙනිදා අදාළ නඩුව සම්බන්ධයෙන් පිළිතුරු බඳින ලෙසයි. මේ අතර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් සුඛෝපභෝගී මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු 5 දෙනෙකු සහ අදාළ වාහනයේ හිමිකරු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. ඒ එක් සැකකරුවෙකුට රුපියල් මිලියනේ බැගින් වූ ශරීර ඇප 2ක් මතයි. ඊට අමතරව අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුවන්ට විදේශගත වීමට නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.